එකතකට ශාසනයට ගෞරව පිණිස අනිත් අතින් අපට ගෞරව පිණිස ලංකාව පුරාම සියලු විහෙල විහාර භූමිවල ස්වාමින් වහන්සේ සිල් සමාදන් කරවන්නට ශාලාවට වැඩම කළාම පළමුවෙන් එක්කෙනෙක් වේවා නැත්නම් සමූහයම වේවා ඔය කවිතුන ගායනා කළොත් කොච්චර ලස්සනට හිටීවිද හිතේ ශ්‍රද්ධාව පහළ වෙනවා ස්වාමීන් වහන්සේට කරන ආරාධනාව පාලියෙන් කළාට කමක් නැහැ. තිසරණේන සද්ධින් ගහට්ට උපෝසත අෂ්ටාංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කත්වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය. හිතල බලන්න සිල් සමාදන් වෙන්න යන පිරිස මේ බණහන. ඔය සිල් ආයාචනා කරන සිල් දෙන්න ආරාධනා කරන ගාථා පාඨේ පාඩම් දෙකලා අඩුවා. අදුබගානේ මෙන්න මේ ටික ලියාගෙන හරි කොලයක් බලාගෙන හරි කියන්න පුරුදු වෙන්න. ටිකක් කල් යනකොට මේක පුරුදු වෙයි. ඇයි මූලික වත්පිළිවෙත් අසම්පූර්ණ වූ විට එකකට එක සම්බන්ධ වෙන හැටි කියලා දෙන්නම් කියවනේ. වත්පිළිවෙත් නොමැති විට සිල් ගුණ නොපිරේ. වත්පිළිවෙත් පුරුණ නැත්නම් සිල් ගුණ පිරෙන්නේ නැහැ. හරිට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක වගේ හේතුඵල සම්බන්ධයක් තියෙනවා. ඊළඟට කියනවා සිල් ගුණ නොමැති විට සිල් ගුණ පිරෙන්නේ නැහැ නේ වත් පිළිවෙත් නැත්නම් ඒක සීලය පිරුණේ නැත්තම් ඊළඟට මොකද කියන්නේ සිත එකතෙන් වෙන්නේ නැහැ මම මේ පාලියෙන් කියන්නේ නැත්නම් සිංහලෙන් කියන්නේ පාලියෙම මේ ගාථාව මෙහෙම දෙනවා වත්තන්න පරිපූර්ණන්තෝ වත් පිළිවෙත් පිරුවේ නැත්තම් වත්තන්න පරිපූර්ණන්තෝ නසීලං පරිපූර්ණති සීලය පිරෙන්නේ නැහැ සීලය පිරෙන්නේ නැහැ ඔය මූලික අංග ටිකෙන් ආරාධනා කළේ නැත්නම් සීලය පිළිထන්නේ නැහැ. විනය කර්ම වාක්‍යකින් සිල් පවර්ණය කළේ නැත්නම් සිල් පවර්ණය වෙන්නේ නැහැ. සමාදන් වෙන්නත් වත් පිළිවෙතක් තියෙනවා. පවර්ණය කරන්නත් වත් පිළිවෙතක් තියෙනවා. මම ඒක මීට පෙර දවසේ කියලා දුන්නා. වාර කිහිපයක් කියලා දුන්නා. ගොඩාක් බණ ඉගෙන ගන්නට වඩා ඉගෙන ගන්න චුට්ට හරියට ඉගෙන ගත්තොත් හරි වටිනවා. මේ අපි වේගින් කරගෙන ගිහින් තියෙන නිසා ගිරිහිලා තියෙනවා.
පුරාණ කාලේ තිබිච්ච මේ මහා ගාතාරත්න බව ආද මතක නැහැ. වත්තන්න පරිපූර්ණතෝ නසීලං පරිපූර්ණති. සීල පිරෙන්නේ අසුද්ධ සීලෝ. සීලේ පිරු නැත්නම් සීලේ අසුද්ධ නා. අසුද්ධ සීලෝ දුප්පඤ්ඤෝ. අසුද්ධ සීලවන්තයා දුෂ්ප්‍රඥයි මෝඩයි. ප්‍රඥාව පිරෙන්නේ නැහැ. අසුද්ධ සීලෝ දුප්පඤ්ඤෝ. චිත්තේ එකක් ගන්නවින්දති කිසි දෙයකට හිත එකඟ වෙන්නේ නැහැ.